ජලය ජීවිතයට අත්‍යවශ්‍යයි. එය ගංගා සහ විල් තුලින් භූමිය හරහා ගලා යෑම, පොළොව අභ්‍යන්තරයට ගලා යෑම සහ ජල චක්‍රය තුලින් නිරන්තරයෙන් නැවුම් වේ. ජලය එහි ප්‍රභවයේ සිට සාගරය දක්වා ගමනේදී මිනිසුන් විසින් විවිධ අරමුණු උදෙසා භාවිත කරනු ලබයි. බීමට සහ සනීප ආරක්ෂාවට ව්‍යාපාර සහ කර්මාන්තවලට ජලය අවශ්‍යයි. බොහෝ රටවල ආහාර නිෂ්පාදනයට සහ ගොවි ජනතාවගේ ජීවනෝපායන් පවත්වාගෙන යාම සඳහා වැඩියෙන්ම ජලයේ භාවිතයට ගනු ලබයි. ස්වභාවික වෘක්ෂලතා, වනජීවීන් සහ ගංගා සහ බිල්වල සිටින මසුන්ටද ජලය අවශ්‍ය වේ. ජලය ඊතරම්ම වැදගත් සම්පතක් වන නිසා ලෝකුරා සමාජයන් සතුව ජලයේ සමග විශේෂ සම්බන්ධතාවක් තිබේ. ගංගා, වැව් හෝ ඇල දොළ වැනි ජලතලයන්ගෙන් කුමන අවස්ථාවකදී කොපමණ ප්‍රමාණයක් ලබාගත හැකිද යන්න අර්ථ දැක්වීම සඳහා ඔවුන් විසින් නීති රීති සකස් කොට තිබේ. මෙම ජලය ලබාගත හැක්කේ කවුරුන් විසින්ද? එය භාවිතයට ගත හැක්කේ කුමන කාරණය වෙනුවෙන්ද? පරිසරයට ජලය ආපසු ලබා දිය යුත්තේ කුමන තත්ත්වයන් යටතේද? උදාහරණයක් ලෙස ගොවියෙකුට තම ඉඩම වගා කිරීම සඳහා ගඟකින් ජලය අවශ්‍ය නම් ජල නීති ප්‍රකාරව ජලය භාවිත කරන්නන්ගේ සංගමයෙන් බලපත්‍රයක් අයදුම් කිරීමට ඔහුට හෝ ඇයට සිදුවේ. ඒට ප්‍රතිචාර ලෙස ප්‍රජාව විසින් කොටනගන ලද ඇල නඩත්තු කිරීමට හා පිරිසිදු කිරීමට උපකාර කළ යුතුය. බොහෝ සමාජයන්හි ජලය හෝ ජල මූලාශ්‍ර සතුව විශේෂ සංස්කෘතික හෝ ආගමික වටිනාකම් තිබේ. මිනිසුන් ජලය විනෝදාස්වාද කටයුතු වෙනුවෙන් භාවිත කරති. විල් හා ගංගා ශුද්ධ ස්ථාන ලෙස සලකන අයද සිටිති. අයිතිවාසිකම්, නීති රීති, වගකීම් සහ භාවිතයන් ආදී මෙම සියලුම සම්බන්ධතා ජල භුක්තිය ලෙස විග්‍රහ කළ හැකිය. නීතිමය වශයෙන් හෝ චාරිත්‍රානුකූලව අර්ථ දක්වන ලද තනි පුද්ගලයන් ලෙස හෝ කණ්ඩායම් ලෙස ජල සම්පත් සමග තිබෙන සම්බන්ධතාවය ජල භුක්තියයි. ජල භුක්තිය විධිමත් ලිඛිත නීති, රෙගුලාසි සහ ප්‍රතිපත්ති ලෙස පැවතිය හැකි. එසේත් නැතිනම් අලිඛිත සම්ප්‍රදායන් විය හැකි. ඒවා පරපුරින් පරපුරට සංනිවේදනය කරන්නේ කටවචනෙයි. ජල භුක්තිය සම්බන්ධ විධිවිධාන විවිධ හිමිකම් නියම කොට දැක්විය හැකි. විශේෂයෙන්ම ජල භාවිතයට ඇති අයිතිය සහ අනිකුත් භාවිත කරන්නන්ට සහ ස්වභාවික පරිසර පද්ධතීන් සඳහා ජල ප්‍රභවයන් ආරක්ෂා කර ගැනීම උදෙසා වන වගකී අර්ථ නිරූපණය කරයි. ජල සම්පත් වෙනුවෙන් සිදුවන ගැටුම් ජලය භාවිත කරන්නන් විසින් විසඳාගන්නේ කෙසේද යන්න එමකින් අර්ථ නිරූපණය කළ හැකි. ජල භුක්තිය සම්බන්ධ විවිධ විධිවිධාන එකම ප්‍රදේශයක් තුළ හෝ එකම ප්‍රජාවක් තුළ එක විට පැවතිය හැකි අතර ජලය භාවිත කරන්නන් ජල භුක්තිය සම්බන්ධ විධිවිධාන එකකට වඩා වැඩි කනනක කොටස්කරුවන් විය හැකි. බොහෝ ස්ථානවල ජලය භාවිත කිරීමේ අයිතිය සාම්ප්‍රදායිකව ඉඩම් හිමිකම් සමග බැඳී තිබේ. සියලුම ජල භාවිතා කරන්නන්ට සාධාරණාත්මක බෙදාහැරීමක් සහ ස්වභාවික පරිසර පද්ධතීන්ගේ ආරක්ෂාව විධිවිධාන මගින් තහවුරු කළ යුතුය. පවත්නා ජල භුක්තිය සම්බන්ධ විධිවිධාන තර්කානුකූලව සහ නොකඩවා පැවතීම සහ සියලු නීත්‍යානුකූල භුක්තියට ඇති හිමිකම් ජාතික නීති පද්ධතිය මගින් පිළිගැනීම වැදගත්ය. ජල භුක්තිය සම්බන්ධ විධිවිධාන මගින් සමාන ආකාරයෙන් ජලය සම්ප්‍රවේශ වීම සිදු නොකරන්නේ නම් හෝ ජලය භාවිත කරන්නන් විසින් ඒවා නීත්‍යානුකූල යයි හඳුනා නොගන්නේ නම් ගැටුම් ඇතිවිය හැකිය. දේශගුණික වෙනස් වීම නිසා නියඟ වැනි වැඩිවන අත්‍යන්ත දේශගුණික සිදුවීම් වලට ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනැගීමේදී ජල භුක්තිය සම්බන්ධ විධිවිධාන වැදගත් භූමිකාවක් ඉටු කරයි. උදාහරණයක් ලෙස ජලයේ හිඟ කාලවලදී ජල සම්පත් සමානව බෙදා හරින්නේ කෙසේද යන්න ජල භුක්තිය සම්බන්ධ විධිවිධාන මගින් සිදු කළ හැකිය. අවසාන වශයෙන් ඉඩම් වලට සම්ප්‍රවේශ වීමේ හැකියාවක් නැති කාන්තාවන්, සුළු පරිමාණ ගොවීන්, දෙහිවරීන් සහ ආදිවාසී ප්‍රජාව ඇතුළත් ක්ෂණිකව පීඩාවට පත්විය හැකි කණ්ඩායම් වල ජලය භාවිතයට ඇති අයිතිය ජල භුක්තිය සම්බන්ධ විධිවිධාන විසින් ආරක්ෂා කළ යුතුය. ජලය යනු අගනා සම්පතකි. සියලුම දෙනාට තම ජීවනෝපායයන් පවත්වාගෙන යාමට හැකියාව තිබිය යුතුය. කිසිවෙකුත් අත් නොහැරෙන බව තහවුරු කිරීම සඳහා භාවිත කිරීමට හැකියාව තිබිය යුතුය.